And now, live at 8. අයිබෝවන් වෙලාව රාත්‍රී 8යි සුපුරුදු පරිදි එක්වන්න අදත් ඇත්ත දැනගන්න. ලංකාවේ සමබර තොරතුරු ප්‍රකාශය live at 8 සමකින්. සුපුරුදු පරිදි අද ප්‍රවෘත්ති මැදිරියේ සිට ඔබ හමුවන මම නදීක කරුණානායක. මම තෙලිනි පෙරේරා. අදත් මුලින්ම සිරස්තල. අනුරාධපුර බම්බරාගාරයේ නොසන්සුන්තාවක්. කොළඹ ගම්පහ පුත්තලමට ඇඳිරි නීතිය දීර්ඝ කෙරේ. ඇඳිරි නීතිය කඩ කළ 130ක් අත්අඩංගුවට. COVID-19 ආසාදිතයින් ගණන 77 දක්වා ඉහළට. ආසාදිතයන් වෙනුවෙන් තවත් රෝහල් කිහිපයක් සූදානම්. ශ්‍රී ලංකාවේ COVID-19 රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ දෙවන මධ්‍යස්ථානයේ වශයෙන් අද සිට රෝගීන් පිළිගැනීමට සූදානම්. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල හිඟයක් නැහැ. අගමැති පවසයි. ඖෂධ ආහාරපාන ඉන්ධන මාස ගණනාවකට අවශ්‍ය ප්‍රමාණය අපි සම්පාදනය කරගෙන තියෙනවා. ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා දෙන්න සතොස සූදානම්. ලොව වැඩිම COVID-19 මරණ වාර්තාව ඉතාලියෙන්. අනුරාධපුර බන්ධනාගාරය තුළ ඇති වූ නොසන්සුන්තාවකින් පසු පුද්ගලයින් සිව් දෙනෙක් රෝහල්ගත කර ඇති අතර අනතුරුව ඉන් එක් පුද්ගලෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ උද්ගත වැති තත්ත්වය පාලනය කිරීමට ආරක්ෂකංශ කැඳවා ඇති බවයි. මෙම නොසන්සුන්තාව ඇති වුණේ අද පස්වරු 6:30ට පමණ. අප කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ඇති වූ නොසන්සුන්තාව අතරතුර වෙඩි තැබීමක්ද සිදුව ඇති බවයි. සිද්ධියෙන් තුවාල ලැබූ සිව් දෙනෙකු අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කළා. රෝහල් අධ්‍යක්ෂකවරයා ප්‍රකාශ කළේ ඉන් අයෙකු මිය ගිය බවයි. මේ වන විටත් බන්ධනාගාරය ඉදිරිපිට පොලිසිය කැරලි මර්ධන ඒකකයේ ඒවගේම විශාල පිරිසක් ඉන්නවා. ගිනිනිවන හමුදා වෙලා තියෙනවා. ඇතුලේ ඔවුන් ගිනි කැවීමකුත් සිදු කරන බව තමයි අපිට පිටින් පේන ගිනි යනවා පේනවා. ඒ නිසා ගිනිනිවන ඒකකයේ තමින් තිබෙන අනුරාධපුරේ ඒවගේම ඔවුන් බන්ධනාගාරය ඇතුලේ සිට අපිට මේ ගල් ප්‍රහාර එල්ල කරනවා එළියට. ඒ වගේම කඳුළු ගෑසුත් ඇතුලේ ක්‍රියාත්මක වෙන බව තමයි අපිට දැනෙන්නේ. අපේ ඇසුත් අපිට හරි අමාරුයි මේ වන විට. ඒ නිසා අපිට පෙනී යන්නේ කඳුළු ගෑස් ඇතුලේ කඳුළු ගෑස් ඇතුළේ සිදු වෙන බවයි. අතුල බණ්ඩාර අනුරාධපුර බන්ධනාගාරයේ ප්‍රධාන පිරිසම ආසන්නයේ සිටය. කොළඹ ගම්පහ සහ පුත්තලම යන දිස්ත්‍රික්කවලට දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය අඟහරුවාදා පෙරවරු 6ට ඉවත් කෙරෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍යංශය කියා සිටියේ එම දිස්ත්‍රික්කවල යළි එදිනම දහවල් 2ට ඇඳිරි නීතිය පැනවෙන බවයි. සහ පුත්තලම යන දිස්ත්‍රික්කවලට දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය අඟහරුවාදා පෙරවරු 6ට ඉවත් කෙරෙන අතර එම දිස්ත්‍රික්කවලට එදිනම දහවල් 2ට යළි ඇඳිරි නීතිය පැනවීමට නියමිතයි. ජනාධිපති මාධ්‍ය අංශයේ පැවසුවේ සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය සඳුදා උදේ 6ට ඉවත් කර නැවත එදින දහවල් 2ට ඇඳිරි නීතිය පැනවෙන බවයි. එම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතියද අඟහරුවාදා උදේ 6ට යළි ඉවත් කෙරෙනවා. මේ අතර ඇඳිරි නීතිය ඉවත් කෙරෙන සෑම අවස්ථාවකදීම දිවයින පුරා සියලු මත්පැන් අලවිසල් වසා තැබිය යුතු බවද ජනාධිපති මාධ්‍යංශයේ නිකුත් කළ නිවේදනයේ සඳහන්.
ඇඹිලි නීතිය ක්‍රියාත්මක කාල සීමාව තුළ ගොවි ජනතාවට සිය කාර්යයන් බාධාවකින් තොරව කරගෙන යාමට ඉඩ ලබා දෙන ලෙසත් රජයේ පොලිසියට උපදෙස් ලබා දී තිබෙනවා. ඇඹිලි නීතිය ඉවත් කරන කාල සීමාව තුළදී අනවශ්‍ය ලෙස භාණ්ඩ රැස් කිරීමට කටයුතු නොකරන ලෙසද රජය මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. මේ අතර පැන වූ ඇඳිරි නීතිය හේතුවෙන් වෙනදා ජනාකීර්ණව පැවති බොහෝ නගර අද පාළු ස්වභාවයක් ඉසිලුවා. වෙනදාට ජනාකීර්ණව පවතින මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාව සහ මහනුවර නගරය අවට බලපවත් වන ඇඳිරි නීතියත් සමග ජනශුන්‍යව පැවතියේ මේ ආකාරයටයි. දෙස්විති සංචාරකීන් බහුලව වන්දනාමාන කරන අනුරාධපුර පූජා නගරයද අද දැකගත හැකි වූයේ මේ ආකාරයටයි. කෙසේ වෙතත් ජනශුන්‍ය වූ නගරය පිරිසිදු කිරීමේ කටයුතු අද පෙරවරුවේ සිදු කෙරුණා. ලංකාවේ පවතින පුදබිම් අතරින් වැඩිම බැතිමතුන් සංඛ්‍යාවක් වන්දනාමාන කරන කතරගම පුදබිමේ අද තත්ත්වයයි මේ. පවත්නා තත්ත්වයේ හේතුවෙන් රජය විසින් වන්දනා ගමන් තහනම් කිරීමත් සමග වෙනදාට දහස් ගණනින් බැතිමතුන්ගෙන් පිරී ඉතිරි යන පුදබිම අද හිස්ව පැවතුණා. කතරගම නගරයේ පළතුරු වෙළඳසැල් ඇතුළු සියල්ලක්ම පාළුවට ගොස් ඇති අතර පුදබිමට පැමිණෙන බැතිමතුන්ගෙන් සිය ජීවිකාව සරිකරගත යාචකයින් කුසට අහරක් නොමැතිව කතරගම පුදබිමේ හුදකලා වී සිටිනවා. කිසි විටත් කතරගම දේවාලයේ දෛනික පූජාවන් නිසි ලෙස අඛණ්ඩව පැවැත්වෙන අතර දේවාලයේ අද උදෑසන පූජාව පැවති ආකාරයයි මේ. බැතිමතුන් නොතිබුණත් ඒ දෙවියන්ට අදාළ වෙනද කරපු ආකාරයේ මේ පුද පූජා කටයුතු සිද්ධ කරන. ගාල්ල නගරයේද අනෙක් නගර මෙන්ම ජනශුන්‍යව පැවති අතර ඊයේ පස්වරු 6ට ඇඳිරි නීතිය පැනවීමත් සමග සිය වාසස්ථානයට යාමට නොහැකි වූ තරුණෙක්ද බස් නැවතුම්පලේ සිටියේදී අපට හමු වුණා. ඇඳිරි නීතිය හේතුවෙන් කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයට පැමිණෙන සියලු මාර්ග අවහිර කරමින් හාලියල පොලිස් නිලධාරීන් කටයුතු කරන ආකාරය දැක ගැනීමට හැකි වුණා. කෙසේ වෙතත් දිවයිනට පනවා ඇති ඇඳිරි නීතිය බදුල්ල දිස්ත්‍රික්කයටත් ක්‍රියාත්මක වුවද අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා සේවාවන් පවත්වාගෙන යන ආකාරය අපට දක්නට ලැබුණා. වතුකරේ ප්‍රධාන නගරයක් වන හැටන් නගරයේද අද දිනේ පාළු ස්වභාවයක් ගත් අතර ඇඳිරි නීතිය නොතකා බලපත්‍ර නොමැතිව ධාවනය කළ වාහන රියදුරන්ට පොලිසිය දැඩි ලෙස අවවාද කරනු ලැබුවා. මේ අතර ඇඳිරි නීතිය හේතුවෙන් හැටන් නගරය ඇතුළු වතුකරයේ ප්‍රධාන නගර සියල්ලක්ම දික්කොය සෞඛ්‍යංශ සේවකීන් විෂබීජ හරණය කරන ආකාරය අප කැමරාවේ මෙලෙස සටහන් වුණා. රත්නපුර නගරයේද ඇඳිරි නීතිය හේතුවෙන් අද ජනශුන්‍යව පැවතියා. වවුනියාව නගරයේද අද පාළු ස්වභාවයක් ගෙන තිබූ අතර ඊයේ පස්වරුවේ පැන වූ ඇඳිරි නීතිය හේතුවෙන් සිය ගම්බිම්බලා පිටොත්ව යාමට නොහැකිව පිරිසක් නගරයේ අතරමංව සිටියා. කීයේ ඉඳලා ඉන්නවද මේ පාරේ දැන්? නෑ 12 ඉඳලා ඉන්නේ. තාම බස් එකක් ආවේ නෑනේ. දැන් කෑවද? කණ්ඩ තැනකුත් නෑනේ. කණ්ඩ කඩ නෑ වහලන ඔක්කොම. මම රැඳී සිටින්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වලස්මුල නගරය තුළ. විශේෂයෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියලුම නගර සහ මාර්ග ආවරණය කරමින් පොලිස් නිලධාරීන් රාජකාරියේ යෙදී සිටින ආකාරය එහි සංචාරය කළ අපට දැක ගැනීමට පුළුවන්කම ලැබුණා. පවතින තත්ත්වයත් සමග ජනශූන්‍ය වූ යටියන්තොට බස් නැවතුම විෂබීජ හරණය කිරීමට යටියන්තොට ප්‍රාදේශීය සභා නිලධාරීන් අද පියවර ගෙන තිබුණා. මේ වෙලාවේ අවිලාව යන කර්පි පාස් එකක් තියෙනවා. ගමන් කරන්න බෑනේ. ඉතින් ඔය වගේ කියලා දෙයන්න නැහැ නේද? රාගම රෝහලේ අර කියලා දෙයන්න තුල දෙදෙක් ඇවිල්ලා අද වෛද්‍යවරු හිටන් අසනීප වෙලා ඉන්නවා. ඔයගොල්ලෝ ඇවිදින එක නවත්තන්න තමයි මේක ඔස්සේ දෙන්නේ. ඒකමයි කරන්නේ. වෙන හේතුවක් නෙමෙයි. පාස් වෙන තුන ඒක නෙමෙයි. බලන්න මෙච්චර කිව්වා. ඔයාලා යන්නේ මම යන්නේ ඒක. කොහෙද දන්නේ? නෑ පොඩි එකෙක් කෙනාට අනිත් කොහෙද දන්නේ? චක්මන් දිහද. චක්මන් ඇතුල් පාඩේ. පොඩි එකෙක් කෙනා කොහෙද ඉන්නේ? දැන් ඉන්නේ කොළොන්නාවේ. ඔව්. පොඩි එකෙක් කෙනා ඉන්නවා නම් කොළොන්නාවේ කාට හරි කියන්න ඉක්මනට රෝහලට ආවා යන්න. හරිද? තමුන් දාන්න වෙනවා කූඩුවට. තේරුම් ගන්නක මොකද්ද මේ කරන්නේ කියලා. කරුණාකරලා තමුන්ගේ නිවසර යන්න. ඊයේ පස්වරු 6ට පැන වූ ඇඳිරි නීතිය කඩ කරමින් කටයුතු කළ පුද්ගලයන් 130කට වැඩි පිරිසක් මේ වන විට අත්අඩංගුවටගෙන ඇති බව පොලිස් මූලස්ථානයේ පවසනවා. පොලිස් මූලස්ථානයේ පවසන්නේ මැණික් ගැරීම්, මද්‍රව්‍ය ප්‍රවාහනය හා නිකරුණේ මාර්ගයේ ගමන් කිරීම හේතු කොටගෙන මොවුන් අත්අඩංගුවට ගත් බවයි.
බණ්ඩාරවෙල පොලිස් බල ප්‍රදේශයේ පොරපගල මහ උල්පත ප්‍රදේශයේ ඇඳිරිනීතිය කඩකර මත්පැන් පානය කරමින් සිටි ක්‍රීඩා පිටියක සිටි පිරිසක් ඊයේ රාත්‍රී පොලිසිය අත්අඩංගුවටගෙන තිබෙනවා. පොලිසිය පවසන්නේ වයස අවුරුදු 18 54 අතර පසු වෙන පුද්ගලයින් 8 දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බවයි. ඔවුන් බණ්ඩාරවෙල ඌව පරණගම ප්‍රදේශවල පදිංචිකරුවන්. මේ අතර උහන පොලිසියද අද උදෑසන ඇඳිරිනීතිය කඩකරමින් දහවනේ යෙදුණු ත්‍රියෝද රථයක් සහ එහි සිටි පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් අය සන්තකයේ තිබී මද්‍රව්‍යද පොලිසියට හමු වී තිබෙනවා. දිවයින පුරා බලපැවැත්වෙන පරිදි ඇඳිරිනීතිය ක්‍රියාත්මක කර තිබියදීත් දඹුල්ල බුලාගල ප්‍රදේශයේ රැස්ව සිටි පුද්ගලයන් 10 දෙනෙකු දඹුල්ල පොලිසිය අද පෙරවරුවේ අත්අඩංගුවට ගත්තා. දඹුල්ල අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ බුලාගල ප්‍රදේශයේ පිරිසක් එක්ව එළවලු බෙදා ගැනීමේ වැඩසටහන ක්‍රියාත්මක කරන බවට දඹුල්ල මූලස්ථාන පොලිස් ප්‍රතිවරයාට ලද තොරතුරක් මත මේ පුද්ගලයන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම තොරතුරු අනුව එම ස්ථානයට පොලිසිය පැමිණෙද්දී එහි සිටි පිරිසක් පලා ගොස් ඇති අතර අනෙක් පුද්ගලයින් මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවා. මෙහිදී යතුරුපැදි සහ ත්‍රියෝද රථ කිහිපයක්ද පොලිසිය භාරයට ගෙන තිබෙනවා. මේ අතර තවත් පුද්ගලයින් 7 දෙනෙකු හැටන් පොලිස් කොට්ටාස දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ ඇඳිරිනීතිය ප්‍රකාශයට පත් කර තිබියදී අනවසරයෙන් මැණික් ගැරීම හේතුවෙන්. හැටන් පොලිස් බල ප්‍රදේශයේ ස්ටඩන් වත්ත සහ මල්ලි අප්පුව ප්‍රදේශවලදී ඉතා සූක්ෂම ලෙස මෙම මැණික් ගැරීමේ කටයුතුවල අදාළ පුද්ගලයින් නිරතව තිබෙනවා. මෙහිදී මැණික් ගැරීම සඳහා භාවිත කළ උපකරණ පොලිසිය භාරයට ගැනුණා. ඔවුන් අදාළියම හැටන් මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මාස 27 වනදා දක්වා බන්ධනාගාරගත කර තිබෙනවා. තම නිස්පිටත වෙනත් කිසිම ස්ථානයක රැස්වීම ගමන් කිරීම හෝ රැඳී සිටීම තහනම්. මෙලෙස පොලිසිය නිරන්තරයෙන් මහජනතාව දැනුවත් කර තිබියදී බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේ පුද්ගලයින් පිරිසක් සහ බොල්ගොඩ ප්‍රදේශයේ පුද්ගලයින් පිරිසක් අත්අඩංගුවට ගැනුණේ ඇඳිරිනීතිය නොතකා කටයුතු කිරීම හේතුවෙන්. ඔවුන් බණ්ඩාරගම පොලිසිය වෙත රැගෙන විත් දැඩි ලෙස අවවාද කර පොලිස් අපමත මුදාහැරි අතර පොලිසිය පැවසුවේ ඉදිරි දිනකදී මහේස්ත්‍රාත්වරයා හමුවට මොවුන් ඉදිරිපත් කරන බවයි. මේ අතර වැලිමඩ මිරහවත්ත ප්‍රදේශයේ ඇඳිරිනීතිය නොතකමින් ගොඩනැගිල්ලක් ඉදිකරමින් සිටි පිරිසක් අද පොලිස් අත්අඩංගුවට පත් වුණා. මෙහිදී අනාවරණ වී ඇත්තේ එම ඉදිකිරීම සිදු කළ අය අතර මාරදිවයිනේ සිට පැමිණි නිරෝධායනය නොවූ අයකුද එහි සිට ඇති බවයි. එය අනුව පොලිසිය වැලිමඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඒකකයේ දැනුවත් කිරීමෙන් අනතුරුව එම ඒකකයේ නිලධාරීන් අදාළ ප්‍රදේශයේ නිවස පරීක්ෂා කර එම පිරිසට සොයන් නිරෝධායනය සඳහා උපදෙස් ලබා දුන්නා. මේ බලපැවැත්වෙන ඇඳිරිනීතිය නොතකමින් මාර්ගයේ ගමන් කරමින් සිටි පිරිසක් පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා දර්ශන CCTV කැමරාවක සටහන්ව තිබූ ආකාරයයි. මේ අතර ඇඳිරිනීතිය හේතුවෙන් කොළඹනාකරේ ජනාකීර්ණ ස්ථාන අද පාළුවට ගොස් තිබූ ආකාරයේ එහි සංචාරය කළ අපට දක්නට ලැබුණා. අද සත්‍යන්ත සෙනසුරාදා දවසක්. සාමාන්‍යයෙන් මේ ගෝල්ෆස් පිටණිය සත්‍යන්තට සෑහෙන පිරිසක් එකතු වෙන තැනක්. රටේ පවතින කොරෝනා වෛරස් තත්ත්වයත් එක්ක රජයේ ක්‍රියාත්මක කරන ඇඳිරි නීතියත් එක්ක අද මේ ගෝල්ෆස් පිටණිය සම්පූර්ණයෙන්ම හිස් වෙලා තියෙනවා. අර ඇතින් පේන තරු පහේ හෝටල්, තරු හතේ හෝටල්, සාප්පු සංකීර්ණ සියල්ලම පහේ පාළුවට ගිහිල්ලා තියෙනවා. මේ වෙලාව ඉන්නේ කොළඹ කොටුව දුම්රියපළ ඉදිරිපිට. සාමාන්‍ය වෙන දවසක නම් ඇඟේ හැප්පෙන තරමට සෙනඟ සද්ද බද්ද. හැබැයි අද කිසිම සද්දයක් බද්දයක් යාන වාහන කිසිවක් දකින්න පුළුවන් කමක් නැහැ. මිනිස් රුවක්වත් දකින්න හම්බ වෙන්නේ නැහැ.
හැබැයි යාබද මාර්ගායට කීප දෙනෙක් වැඩ කරනවා. අපි බලමු යාලා මොනවද කරන්න කියලා. සංගතය නිසා ලෙඩබුණු ජනාකීර්ණ ෆ්ලෝටින් මාකට් එක අද බොහෝම නිශ්ශබ්දව මේ දේවල් දිහා බලාගෙන ඉන්නවා. වෙනදට ලාබයි ලාබයි කියලා අඩුමිලට බහණ්ඩ අලෙවි කරපු වෙළඳුන්ගේ හඬ අපිට ඇහෙන්නෙත් නැහැ. ඒ වගේම එහා පැත්තේ දුම්රිය අංගණය පිටින් පිට නැගුණු දුම්රිය නලා හඬවත් බස් රථවල නලා හඬවත් ඇහෙන්නේ නැහැ. අද මේ මුළු ෆ්ලෝටින් මාකට් එකම පාළුවට ගිහිල්ලා ක්‍රියාත්මක වද්දී කොළඹ තත්වයයි ඔබේ දොටුවේ ස්වර්ණවාහිනියේ චන්දන පුස්සවෙල මේ මොහොතේ රැඳී සිටින්නේ පොල්ගහවෙල නගරේ. අපි සූදානම් දැන් චන්දන සම්බන්ධ කරගන්න පොල්ගහවෙල තත්වය දැනගන්න. මාතුළු කණ්ඩායම දැන් ඇවිල්ලා ඉන්නේ පොල්ගහවෙල ප්‍රදේශයට. මේ පොල්ගහවෙල නගරයයි කොළඹ කුරුණෑගල ප්‍රධාන මාර්ගය තමයි අප දැන් රැඳී සිටින්නේ. අප අද පස්වරුවේ මෙම ප්‍රදේශයට පැමිණ මෙම නගරය කේන්ද්‍ර කරගනිමින් අතුරු මාර්ගවල ගමන් කළා. එහිදී දැක ගැනීමට හැකිවුණේ මෙම ප්‍රදේශයේ ජනතාව පණවා ඇති ඇඳිර නීතියට අනුගත වෙමින් කටයුතු කරන ආකාරයක්. ප්‍රධාන මාර්ගයේ අත්‍යවශ්‍ය සේවාවන් හැර කිසිදු පුද්ගලයෙකු කිසිදු රථවාහනයක් ධාවනය කරන ආකාරයක් දැක ගැනීමට හැකියාව ලැබුණේ නැහැ. විශේෂයෙන්ම සඳහන් කළ යුතු පොල්ගහවෙල පොලිසිය යම් යම් ස්ථානයන්හි යොදවා ගමන් කරන පුද්ගලින් සහ රථවාහන පිළිබඳව නිරන්තර අවධානයෙන් පසු වුණා. දිවයිනේ විවිධ ප්‍රදේශවලින් මෙම ඇඳිර නීතිය උල්ලංඝනය කළ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බවට වාර්තා වුණා. කෙසේ වෙතත් පොල්ගහවෙල ප්‍රදේශයෙන් එවැනි පුද්ගල අත්අඩංගුවට ගැනීමක් වාර්තා වන්නේ නැහැ. කොරෝනා රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා රජය ගන්නාලද මෙම ක්‍රියාමාර්ගයට අනුගත වෙමින් පොල්ගහවෙල ප්‍රදේශයේ ජනතාව කටයුතු කරන ආකාරය තමයි අප කළ සංචාරයේදී දැක ගැනීමට හැකියාව ලැබුණේ. ස්තුතියි චන්දන. ඒ තොරතුරු ගැනීම සම්බන්ධයෙන් අද කොවිඩ් 19 ආසාදිත රෝගීන් 5 දිනක තහවුරු කරගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව දිවයිනෙන් වාර්තා වන කොවිඩ් 19 රෝගීන් සංඛ්‍යාව 77 දක්වා ඉහළ ගොස් තිබෙනවා. COVID-19 ආසාදිත වූ බවට සැකසිත පුද්ගලින් 245 දෙනෙකු මෙවන විට වෛද්‍ය අධීක්ෂණ යටතේ පසුවන බව වසංගත රෝග විද්‍යාංශය නිවේදනය කරනවා. වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයෙන්. තවත් රෝහල් 13ක සෙසු රෝගීන් ප්‍රතිකාර ලබනවා. අද දින කොරෝනා රෝගීන් 5 දෙනෙක් වාර්තා වුණා. ඒ සංඛ්‍යාවත් එක්ක අපේ රටේ මේ කොරෝනා රෝගියේ වැරදිච්ච සංඛ්‍යාව 77 දෙනෙක් බවට පත් වුණා. එයින් අපි කියන්න ඕනේ තවමත් 48 දෙනෙක්ම මෙම රෝගය හදාගෙන පිටරටින් ආපු අය. 27 දෙනෙක් ඒ රෝගීන් එක්ක ඉතා කිට්ටුවෙන් වැඩ කරලා රෝගී වෙච්ච අය. ඒ වගේම තවත් 2 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඒ අයගේ තාම කුමන ආකාරයකට මේ රෝගය උන්නට ආවාද කියන සම්බන්ධීකරණය අපට හොයාගැනීමට අපි කටයුතු කරමින් යනවා. ඒ වගේම රට තුල මේ තියෙන රෝගීන් කිහිප දෙනා ගත්තොත් එහෙම ඒ රෝගීන් අත් වශයෙන්ම මේ ප්‍රදේශයේ ඉන්න රෝගීන් සමග මේ සම්බන්ධකම් පැවැත්වීම නිසා ඇති වුණු රෝගීන්. සියලුම රෝගීන්ට ප්‍රතිකාර කරනුයේ ජාතික බෝවන රෝග විද්‍යාතනේ. එම විද්‍යාතනේ සහ සිසු රෝහල්වල සැක කටයුතු රෝගීන් 200කට ආසන්න සංඛ්‍යාවක් මෙවන විට ප්‍රතිකාර ලැබමින් සිටිනවා. දැනට සියලුම රෝගී සඳහා හඳුනාගත්
කොවිඩ් 19 රෝගය හඳුනාගත් රෝගීන් සියලු දෙනාටම ප්‍රතිකාර කරනු ලබන්නේ ජාතික බෝන රෝග විද්‍යායතන එහෙම නැත්නම් IDH රෝහල්. වසංගත රෝග විද්‍යා ආයතනය පවසන්නේ ආසාදිතින්ගෙන් 45.2ක් වයස අවුරුදු 41ක් 54 පුද්ගලින් බවයි. එමෙන්ම ආසාදිතින්ගෙන් 16.7ක් අවුරුදු 31ත් 40ත් අතර වයස් කාණ්ඩයේ පසුවන බවද වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. මෙවන විට හඳුනාගෙන ඇති ආසාදිතින්ගෙන් බහුතරය පිරිමි පුද්ගලින් වන අතර එය ප්‍රතිශතයක් ලෙස දැක්වීමේදී 81%ක් වන බවයි වසංගත රෝග විද්‍යා අංශය පෙන්වා දෙන්නේ. මේ අතර යාපනය ෆිලඩෙල්ෆියා දෙව්මැදුරේ පසුගිය 15 වනදා පැවති දේව මෙහෙයට සහභාගී වූ පිරිසට වහම සෞඛ්‍ය බලධාරීන් අමතන ලෙස සෞඛ්‍ය අංශය දැනුම් දෙනවා. එම දේව මෙහෙය පැවැත්වූ ස්විට්සර්ලන්ත දේව ගැතිවරයාට වෛරසය ආසාදිත වී ඇති බවට අනාවරණය වීම ඊට හේතුවයි. උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ඒ කේතිස්වරන් මහතා පැවසුවේ එම දේව මෙහෙයට සහභාගී වූ දෙදෙනෙක් වෛරසය ආසාදනය වූ බවට සැකෙන් මෙවන විට රෝහල් ගත කර ඇති බවයි. එමෙන්ම ඊට සහභාගී වූ අනෙකුත් බැතිමතුන්ට 021-221-727 යන දුරකථන අංකයට අමතන ලෙසද ඔහු ඉල්ලීමක් කළා. මේ අතර එංගලන්තයේ සිට පසුගිය 3 වනදා මෙරටට පැමිණි අඹසැමි යුවලක් ඔවුන් නවා තැන්ගෙන සිටි හලාවත ප්‍රදේශයේ ලැගුම් හලේදීම ස්වයං නිරෝධානයට ලක් කිරීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගත්තා. මේ අතර විදේශයන්හි සිට පැමිණ නිරෝධානයට යොමු නොවූ පිරිසක් පුත්තලම දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල රැඳී සිටින බවට තොරතුරු ලැබී තිබූ අතර ඒ අනුව එම ප්‍රදේශ විෂබීජ හරණයට ලක් කරන අයුරින් මේ. එමෙන්ම කොවිඩ් 19 ආසාදිත වූ රෝගීන් බහුල ලෙස පුත්තලම දිස්ත්‍රික්කයෙන් වාර්තාවීමත් සමග එම ප්‍රදේශයේ නිවාස කිහිපයක පුද්ගලින් ස්වයං නිරෝධානයට ලක් කිරීමට බලධාරීන් පියවර ගත්තා. මේ අතර දඹදිව වන්දනාවේ චාර්කාවල නිරත වී සිටි ශ්‍රී ලාංකිකින් 210 දෙනෙකු ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණියා. කොවිඩ් 19 වෛරසය මර්ධනය වෙනුවෙන් කෙරෙන විෂබීජ හරණයට යොදා ගන්නා දියර ඉසීමේ යන්ත්‍ර 4000ක් කුඩා තේවතු සංවර්ධන අධිකාරියෙන් ලබා දී තිබෙනවා. පළාත් සෞඛ්‍ය කොමසාරිස් වෙත යන්ත්‍ර බෙදා දීම බත්තර මුල්ලේ පිහිටි එම අධිකාරියේදී සිදු කෙරුණා. මේ අතර සංචාරක හා අනෙකුත් වීසා බලපත්‍ර කාණ්ඩ මත දැනට ශ්‍රී ලංකාවේ රැඳී සිටින විදේශිකින්ට අපහසුවකින් තොරව රටින් බැහැරවීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බව විදේශ සබඳතා අමාත්‍යාංශය පැවසුවා. ශ්‍රී ලංකාව හරහා ක්‍රියාත්මක නිත්‍ය ගුවන් ගමන් සහ විශේෂ ගුවන් ගමන් යන දෙආකාරයෙන්ම භාවිතා කරමින් මෙම ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විදේශ සබඳතා ලේකම් රවිනාත් ආරිසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන තිබෙනවා. එමෙන්ම ශ්‍රී ලංකා සංචාරක ආයතනයේ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ ගුවන්තුරුපළ වෙත ප්‍රවාහන පහසුකම් ලබා ගැනීම දුෂ්කර වී ඇති විදේශිකින්ට ඒ සඳහා පොලිසිය සහය ලබාගත හැකි බවයි. ඒ සඳහා එම විදේශිකින් ළඟම පිහිටි පොලිස් ස්ථානය වෙත දුරකථන ඇමතුමක් ලබා දීම ප්‍රමාණවත් වනවා. මේ අතර කොවිඩ් 19 වෛරසයේ මැඩලීමට අදාළ ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීමේ අරමුණින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහ ඕස්ට්‍රේලියානු රාජ්‍යයේ ආධාර යටතේ රුපියල් මිලියන 105ක වටිනාකමකින් යුත් වෛද්‍ය උපකරණ පරිත්‍යාග කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජීව වෛද්‍ය ඉංජිනේරු අංශයේදී මේ සිදු කරනු අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත වෛද්‍ය රාෂා පෙන්සේ මහත්මිය විසින් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් බද්රාණි ජයවර්ධන මහත්මිය වෙත නිල වශයෙන් මෙම පරිත්‍යාග සිදු කළා. කොවිඩ් 19 රෝගීන් සඳහා ප්‍රතිකාර සිදු කරන අංගුඩ බෝවන රෝග විද්‍යායතනයට අමතරව තවත් ස්ථානයක් අද රෝගීන් සඳහා වෙන් වුණා. අද මෙලෙස රෝගීන්ට වෙන් වුණේ මුල්ලේරියා වරෝහලේ කොටසක්. තවත් රෝහල් කිහිපයක්ම මේ සඳහා වෙන් කිරීමටත් මේ වන විටත් කටයුතු කර ඇති බවයි සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ. විදේශයන්හි සිට පැමිණෙන ශ්‍රී ලංකිකයින් සහ විදේශිකයින් නිරෝධායනය සඳහා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සහ පූනානි පෞද්ගලික විශ්වවිද්‍යාලයේ ස්ථාපනය කළ නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කෙරුණේ. නිරෝධායන මධ්‍යස්ථාන ආරම්භ කළ මුල් දින කිහිපයේදී එම මධ්‍යස්ථාන ගැන නොයෙක් දුර්මත පැතිර ගියා. කෙසේ වෙතත් නිරෝධායන මධ්‍යස්ථානවල සිටින ශ්‍රී ලංකිකයන් කිහිප දෙනෙකු එහි සිදුවන කටයුතු පිළිබඳ ජංගම දුරකථනයෙන් වීඩියෝගත කර අද දිනේ අප වෙත එවා තිබුණා. කන්දවුරේ ඉන්න කෙනෙක් මම වීඩියෝ කරන්නේ මේ මොකද මේ එක එක්කෙනා බොරු ප්‍රචාරය යවනවා. මෙතන මේ කිසිම දෙයක් කිසිම පහසුකමක් නැහැ එහෙම කියලා. මුලින් එනකොට නම් ඒ වගේ තමයි පෙනුනේ. නමුත් ඇත්තටම දැන් හැමදේම හමුදාවෙන් ලොකු මහන්සියක් වෙලා මෙතන හැමදේම මේ හරියට ක්‍රියාත්මක කරනවා. ඒ කියන්නේ ඇත්තටම අපි හමුදාපතිතුමාටත්
මේ දේ අපි වෙනුවෙන් කරන ජනාධිපතිතුමාට බොහෝම ස්තුතිවන්ත වෙනවා. මේ ස්ථානයේ පරිපාලනයක නිහළම නිලධාරී මහතුන්ගේ සිට සියලුම දෙනාගේ තමුන්ගේ රාජකාරී නිල ස්වභාවය ඉක්මවා ගිය අතිමහත් මනුෂ්‍ය ස්වභාවයෙන් යුක්තව අපිට කරන මේ සැලකිල්ල අපි තනි වෙලා ඉන්න අවස්ථාවක අපිට කරන මේ ආගන්තුක සත්කාරය මගින් අපි නැවතත් ශක්තිමත්ව අපේ අධ්‍යාත්මික ශක්තිය ගොඩනගාගෙන ජීවිතයට මුහුණ දීම සඳහා මේ අවස්ථාවේදී සූදානම් වෙමින් සිටිනවා. යන්න තියෙන ඉතාම විශේෂයි අපිට සලකන ආකාරය. ජීවිත හමුදාවේ ඉන්න සියලුම නිලධාරීන් සහ ඒ පහත් ඉහළ පහළ කියලා වෙනසක් නැතුව අපේ ඒගොල්ලන්ගේ මානසිකත්වයෙන් ඉතා අවංකවම අපිට සලකන ඇත්තරම හොඳයි. ඇත්තරම අපි සන්තෝෂයෙන් තමයි දැනට මේකේ මේ කාර්ය ගත කරන්නේ. එම නිරෝධායන මධ්‍යස්ථානවලින් හඳුනාගෙනුණු රෝගීන් ඇතුළත් කෙරුණේ පොළොන්නරුව මහරෝහලටයි. එම මධ්‍යස්ථානවලින් වාර්තා වූ රෝගීන් ගණන ඉහළ යාමත් සමග වැලිකන්ද මූලික රෝහලද COVID-19 ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර සිදු කරන මධ්‍යස්ථානයක් බවට පත් කෙරුණා. එමෙන්ම බූස්ස නාවික හමුදා කඳවුරේ නිරෝධායන මධ්‍යස්ථානයක් ස්ථාපිත කර තිබෙනවා. මෙම කඳවුරේ මහල් 4කින් යුත් ගොඩනැගිල්ල මෙලෙස නිරෝධායන කටයුතු සඳහා එක් කර තිබෙන අතර එහි පුද්ගලයන් 136 දෙනෙකුට නිරෝධායන කටයුතු සිදු කිරීමේ පහසුකම් සලසනවා. බොරැල්ල සුයිසකාන්ත රෝහලේ විෂබීජ හරණය කිරීමේ වැඩසටහනක් අද ක්‍රියාත්මක වුණා. නාවික හමුදාව විසින් මෙය ක්‍රියාත්මක කළා. මේ අතර බලපිටිය මූලික රෝහලේද විෂබීජ හරණය කිරීමේ කටයුතු අද සිදු කෙරුණා. මේ අතර පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රදේශවලින් COVID-19 ආසාදිත රෝගීන් යලිත් වාර්තා වූහොත් ඔවුන්ට ප්‍රතිකාර ලබා දීම සඳහා හලාවත දිස්ත්‍රික් මහරෝහලේ විශේෂ වාට්ටුවක්ද මේ වන විට ඉදිකිරිමින් පවතිනවා. මේ අතර වහාම ක්‍රියාත්මක වන පරිදි හෝමාගම මූලික රෝහල COVID-19 බවට සැකසහිත රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා. එහි කටයුතු කළ වෛද්‍යවරුන්ද දින 14ක කාලයක් නිරෝධායන කිරීමට පියවරගෙන ඇති අතර ඒ සඳහා ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු ආයුර්වේද මධ්‍යස්ථානයක් ලබා දීමට කටයුතු කර ඇති බවයි අප වාර්තා කරු පැවසුවේ. අපේ රෝහලට ඇතුළත් ඉන්න අනිත් රෝගීන්ගෙන් මම ඉල්ලා සිටිනවා ළඟම තියෙන වෙනත් රෝහලකට ඇතුළත් වෙන්න කියලා. මොකද මේ රෝහල මේ අවස්ථාවේදී COVID-19 suspected රෝගීන් සඳහා වෙන් කරනවා. ඒ නිසා අපි දැන් අපේ රෝහලේ සිටින අනිත් රෝගීන් වෙනත් රෝහලකට මාරු කරලා අපේ රෝහල සම්පූර්ණයෙන්ම ඒ සඳහා වෙන් කරන් තියෙන කියලා දින ලෞඛ්‍ය මාත්‍යන් සාරජය මේ විවසිනවරයන් සියලුම ජනතාවන් ඉල්ලා සිටිනවා අපිට ආයෝගය දක්වන්න. මේ අතර අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ රෝගීන් වෙත ප්‍රතිකාර කටයුතු පුළුල් කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව ගුවන් හමුදාව දායකත්වයෙන් తాවකාලික ගොඩනැගිලි දිත්තයක් මේ වන විටත් ඒ සඳහා ඉදිකිරීමට පියවරගෙන ඇති බවයි ගුවන් හමුදා යා මාර්ෂල් සුමංගල ඩයස් මහතා ප්‍රකාශ කළේ. ජනාධිපතිවරයාගේ උපදෙස් මත කාමර 16කින් සමන්විත මෙම ද්විත්ව ගොඩනැගිල්ල දින 14ක කාලයකින් අවසන් කිරීමට නියමිත වුවත් ගුවන් හමුදා නිලධාරීන් පැය 24 පුරාම ඉදිකිරීම් කටයුතු සිදු කරන බැවින් ඒ දින 10ක් තුල නිම කිරීමට හැකිවන බවයි ගුවන් හමුදාපතිවරයා ප්‍රකාශ කළේ. සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා දේවි වන්නිආරච්චි මහත්මියද අද එම ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කිරීමට එක් වුණා. ශ්‍රී ලංකාවේ COVID-19 රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ දෙවන මධ්‍යස්ථානයේ වශයෙන් අද සිට රෝගීන් පිළිගැනීමට සූදානම්. මේ රෝහලේ ධාරිතාවය සාමාන්‍ය COVID රෝගීන් සඳහා ඇඳන් 100ක් සහ දැඩි උපස්ථාන ඇඳන් 30ක්. ඒ වගේම මාතෘ රෝගීන් සඳහා සාමාන්‍ය ඇඳන් 30ක් සහ දැඩි උපස්ථාන 6ක් වශයෙනුත් ඒ වගේම ළමුන් සඳහා ප්‍රතිකාර කිරීමේ හැකියාව තියෙනවා. මෙය අපගේ COVID-19 රෝගීන් ප්‍රතිකාර කිරීමේ සැලැස්මේ එක කොටසක්. ඒ වගේම අපි නෙවිල් ෆෙනාන්ඩු රෝහල දැනට කොටසක් සැක කටයුතු COVID මාතෘ රෝගීන් සඳහා. නොබෝ දිනකින් KDU දැඩි සත්කාර කොටස භාවිතාවට ගන්නවා. COVID-19 තත්ත්වය නිසා දැඩි සත්කාර රෝගීන්ට ප්‍රතිකාර කිරීමට අවශ්‍යතාවයක් තියෙනවා නම් එය ඉටු කරනවා. ඒ කරුණ ලබන්නේ ශ්‍රී ලංකා ජාතික රෝහලේ සහ දකුණු කොළඹ ශික්ෂණ රෝහල අවශ්‍ය වුවහොත් උතුරු කොළඹ ශික්ෂණ රෝහල ඒ අය විශේෂඥ ඉඳලා ඒ සියලුම කාර්ය මණ්ඩල රොස්ටර් ක්‍රමයකට ඒට යොදවනු ලබනවා. ඒ වගේම නෙවිල් ෆෙනාන්ඩු රෝහලේ මේ සැක කටයුතු COVID රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමේදී ඒ සඳහා දායක වන්නේ කොළඹද සොයිසා කාන්තා රෝහලේ සහ කාසල් වීදියේ කාන්තා රෝහලේ විශේෂඥ වෛද්‍යවරයා සිට පහළට කාර්ය මණ්ඩල නැවතත් රොස්ටර් ක්‍රමයකට එම රෝහලේ ප්‍රතිකාර කටයුතු වලට සහභාගී වෙනවා. COVID-19 වෛරසයෙන් ආරක්ෂාවන්නේ කොහොමද? ශ්‍රී ලංකාවේ ප්‍රකට ක්‍රීඩකයන් ඒ සම්බන්ධයෙන් පළ කළ අදහස් මේ.
අත්‍යවශ්‍යම දෙයකට හැරෙන්නට එළියට යන්න නැතුව නිවෙස්වලට වෙලා ඉන්න ඕනේ. මොකද අපි හුඟා කට්ටිය එක්ක තනින් තන ගැවසෙන්න ගියොත් මේ වෛරසයේ පැතිරීම සීග්‍රයෙන් වැඩි වෙනවා. රෝග ලක්ෂණයක් තියෙනවා නම් කරුණාකරලා gedare ඉන්න. ඊට පස්සේ දුරකථනයෙන් අමතලා අවශ්‍ය සෞඛ්‍ය උපදෙස් ලබාගෙන රජයේ නිර්දේශිත වූ ඒ රෝහල් වලට ගිහිල්ලා අවශ්‍ය උපකාර ප්‍රතිකාර සත්කාර ලබා ගන්න. එහෙම කටයුතු කරොත් අපිට මේ වදුරෙන් ගොඩ එන්න වැඩි කල යන එකක් නැහැ. අපේ අතේ තියෙන්නේ මේ වෛරසයට කුල ජාති ආගම් කිසි ભેදයක් නැහැ, පක්ෂපාත ભેදයක් නැහැ. අපි මීට වඩා වගකීමකින් යුතුව මේ ප්‍රශ්නට මුහුණ දෙන්න ඕනේ. මම මගේ ආදරණීය රටවැසියන්ගෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා. රෝග වාහකයෙක් නොවි රජයේ වෛද්‍ය බලධාරීන්ගේ උපදෙස් මත ක්‍රියා කරන්න කියලා තමයි අපි හැමෝටම කියන්නේ. මේක විහිළුවකට ගන්න එපා. ඔයාලා gedare ඉන්න. මේ කට්ටි ගැරසෙන් තැන් වලට යන්න එපා. පාටි දාන්න යන්න එපා. දේවස්ථාන වලට යන්න එපා. අපි gedet වල ඉන්න. මොකද අපි තව කෙනෙක්ගේ ජීවිතත් අපි ආරක්ෂා කරන්න ඕනේ. මොකද මම ට්‍රැවල් කරලා ආවේ කෑම වේල, ඒ වගේම මගේ පිගම් වතුර පොප්පේ, මම ගෙවන වතුර, ඒ වගේම මම නිදාගන්න ඇඳ, මගේ කාමරේ, මේ හැම දෙයක්ම තනියම ඉන්නේ. ඒ මොකද මගේ ෆැමිලි එක, මගේ දරුවෝ, මේ හැම දෙයක්ම, මගේ බිරිඳ, මේ හැම කෙනෙක්වම මම ආරක්ෂා කරගන්නට ඕන. සුවන් නිරෝධානය කියන්නේ අන්න ඒකයි. මේ අතර පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ අවසන් පූර්ව තරගද COVID-19 බලපෑම හේතුවෙන් නතර කර දැමීමට පාකිස්තාන ක්‍රිකට් බලධාරීන් තීරණය කළා. එම තරග කල් දැමීමත් සමග තරගාවලියේ සිටි 124 දෙනෙකු COVID-19 වෛරසය වැළදී ඇති දැයි පරීක්ෂණයකට භාජනය වූ අතර එම තරගාවලියේ තරඟ තීරකවරයෙකු ලෙස කටයුතු කළ ශ්‍රී ලංකාවේ රොෂාන් මහනාමද එම පරීක්ෂණයට මුහුණ දීමෙන් අනතුරුව දිවයිනට පැමිණියා. This is the document and it came negative. As a person who traveled from abroad, I'm upholding my social responsibility to stay at home and undergo self-quarantine. We should take it seriously and avoid going out on fun trips, meeting with our friends and family, and also cut down on all public gatherings, etc. Finally, I would like to wish everyone Aarogya Parama Labha. Nirogi Bhava Utumma Labha. Teruvan Saranam. ආහාර ද්‍රව්‍ය ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයකින් තොරව වෙළඳපළ වෙත මුදා හැරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතා වෙත උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අනුව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයකින් තොරව වෙළඳපළට නිකුත් කිරීම සඳහා සතොස්ස ප්‍රධාන ගබඩා සංකීර්ණයේදී අද ඇසුරුම් කටයුතු සිදු කෙරුණා. මේ අතර විශේෂ ප්‍රකාශයක් කරමින් අග්‍රාමාත්‍යවරයා ඊයේ සඳහන් කළේ හිඟයකින් තොරව පාරිභෝගික ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවයි. මා ඔබ අපට මේ මොහොතේ රටටම ඇඳිරි නීතිය පනවලා තියෙනවා. මොනතරම් බරපතල වසංගතයක් වුණා, මොනතරම් දුෂ්කර කාර්යයක් වුණා, රජයේ කටයුතු කරන්නේ ජනතාවගේ දුෂ්කරතා ආම වෙන ආකාරයට බව මම ඔබට කියන්න ඕනේ. මේ මොහොතේ අපි මේ ක්‍රියාමාර්ගය අරගෙන තියෙන්නේ ඔබගේ දරුවන්ගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන්. යම් දුෂ්කරතාවයක් ඇති වෙනවා නම් අපි ඒ පිළිබඳ කනගාටු වෙනවා. ඒ වගේම ඔබගේ දෛනික ජීවිතයට උවමනා සියල්ල සම්පාදනය කරන්න අපට පුළුවන්. ඖෂධ, ආහාර පාන, ඉන්ධන මාස ගණනාවකට අවශ්‍ය ප්‍රමාණ සම්පාදනය කරගෙන තියෙනවා. අනවශ්‍ය කලබලයක් ඇති කරගන්න උවමනා නැහැ. අප රජය කිසිවක් ජනතාවට අහංගන්නේ නැහැ. රෝගීන් ගැන, රෝගයේ ස්වරූපය ගැන තොරතුරු ඉතා ඉක්මනින් ජනතාව වෙත ලබා දෙන්නේ අප සියලු දෙනාගේ ආරක්ෂාව සඳහා. ලෝකෙම ඉතාම දුෂ්කර තත්ත්වයකට මුහුණ දී තිබෙන මේ මොහොතේ ඉතාම කල්පනාකාරීව දුරදිග බලා කටයුතු කරන්න කියාමා ඉල්ලා සිටිනවා. වෛද්‍යවරු දෙන උපදෙස්, රජයේ දෙන උපදෙස් නිසි ආකාරයට ඔබ අනුගමනය කළොත් අපිට ඉතාම ඉක්මනින් මේ වසංගතයෙන් ගැලවෙන්න පුළුවන් බව මට විශ්වාසයි. අපි ජාතියක් වශයෙන් මේ විපත්ති අවස්ථාවයකට සිටිමු. අප මීට වඩා අභියෝග ජයගත් ජාතියක්. ඔබට අපට එකට එක්වි මේ විපතින් ගැලවීමට ශක්තිය තිබෙන බව මට විශ්වාසයි. මේ අතර රජය විසින් පනවා ඇති ඇඳිරි නීති තත්ත්වය අවසන් වූ වහාම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා හැරීම සඳහා සියලුම සමූපකාර වෙළඳසැල් විවෘත කරන බව සමූපකාර සංවර්ධන කොමසාරිස්වරයා පවසනවා. ඒ සඳහා අවශ්‍ය තොග ප්‍රමාණවත්ව පවතින බවයි ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ.
ඇඳිරි නීති කාලයෙන් පසු හිඟයකින් තොරව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා දීම සඳහා විවිධ සේවා සමූපකාර වෙළඳසැල්වලට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග නිකුත් කර තිබෙනවා. ඒ වෙළඳසැල්වලට අවශ්‍ය ආහාර ද්‍රව්‍යවල හිඟයක් පවතින්නේ නම් තම පළාතේ සමූපකාර සංවර්ධන කොමසාරිස්වරයා මගින් ශ්‍රී ලංකා සමූපකාර අලෙවි සංගමය සමග සම්බන්ධ වී භාණ්ඩ තොග ලබා ගන්නා ලෙස සමූපකාර සංවර්ධන කොමසාරිස් සුචින්ද එස් සිංගප්පුලි මහතා දන්වා සිටිනවා. කෙසේ වෙතත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රටපුරා සමූපකාර වෙළඳසැල්වලට දැනටමත් ජවා ඇති බවයි ලංකා සතොස බෙදාහැරීමේ ගබඩාවල කළමනාකරුවන් පවසන්නේ. සියලුම බෙදාහැරීම් ගබඩාවලත් මේ භාණ්ඩ මේ වෙනකොට අලවිසල් සඳහා පටවලා තියෙනවා. මේ අඳින නීතිය ඉවත් වූ වහාම අලවිසල් විවෘත කරනවා. ඒ වෙනකොට සියලුම අලවිසල්වල භාණ්ඩ හිඟයකින් තොරව තැබීමට අපි අවශ්‍ය කටයුතු සියල්ලම සූදානම් කරලා තියෙනවා. සීනි, පරිප්පු, හාල්, සැමන්, YSP කඩල මුංගඩ වැනි කුළුබඩු අවශ්‍ය වෙන සියලුම කුළුබඩු භාණ්ඩ බෙදා හරිනවා. අදත් හෙටත් අපේ සියලුම සේවකයන් වැඩ කරනවා. අවශ්‍ය උපරිම අයුරින් අලවිසල්වල භාණ්ඩ නිකුත් කරනවා. සියලුම ලොරි රථ මේ වෙනකොට අවශ්‍ය ප්‍රමාණයෙන් තියෙනවා. මම නදීක කරුණානායක. මම තෙලිනි පෙරේරා. යලි හමුවෙමු රාත්‍රී 10:30ට. සුබ රාත්‍රියක්.